මට මේ මෙන්න මෙහෙම එකක් හිතුණා මට ඊරය නිකන් පොල්ලෙන් ඔලුවට ගැහුවා වගේ ඔයාට කියන්නේ අංජුව එකපාරට මතක් වුණේ මොකද්ද ගැස්සিলা මම හැරුණේ හරිද නෑ ඒ එකපාරට අදහසක් ඔලුවට එනකොට ඒ වගේ තමයි එහෙමද එහෙම නිකන් උඩ ගිහින් වගේ හැරෙනවා උඩ ගිහින් වගේ හැරෙනවා මට එකපාරට නිකන් ඔලුවට එහෙම අදහස් ආපුවාම කෙලිම නෑ උඩ ගිහින් වගේ හැරෙන්නේ හරි දෙයියෝනේ දෙන්නේ ඒවා ආ දෙයියෝ අදහස් දෙන්නේ ආහා මට නිකන් හිතුණා මෙන්න මෙහෙම හරි තව හිතන්න ත ජොබ් එකකට යන්න මොනවාරි ක්වොලිෆිකේෂන් එකක් ඕනනේ ඔව් ඒක ඇත්ත ඉගෙන ගන්න ඕනේ පොඩි කාලේ නම් ඉගෙනගෙන ඉගෙනගෙන ඊට පස්සේ එක්සෑම් පාස් කරලා ආ ඒකෝ ලෙවල් ඒ ලෙවල් එහෙම නැත්නම් ඩිග්‍රී එකක් ඩිප්ලෝමා එකක් මොනවා හරි කරලා ඉන්ටර්විව් එකකට ගිහිල්ලා එයා ඊට පස්සේ ඒ ශිෂ්‍යය අදාළ සුදුසුකම් සහිතව රැකියාවකට යනවා ඔව් සුදුසුකම් තියෙන්න ඕන රැකියාවක් කරන්න දැන් ડોක්ටර් කෙනෙක් නම් අනිවාර්යෙන් මෙයා ඉගෙන ගන්න ඕන කරන සියලුම සුදුසුකම් සපුරලා තියෙන්න ඕනේ ඉගෙනගෙන ඊට පස්සේ ගිහිල්ලා අරගෙන ඒ ට්‍රේනින් එක අරගෙන නේ ඔව් හරි අපි හිතමුකෝ පයිලට් කෙනෙක් කියලා ඒත් එහෙමයි කාපෙන්ටර් කෙනෙක් කියමුකෝ ඒත් නිකම් බෑනේ හරි එයත් අනිවාර්යෙන් ට්‍රේන් වෙන්න දෙපැයි වැඩේ කරන්න අන්න ඒකයි හරි එහෙම නැත්නම් අපේ මේ මේසන් බාස් මහත්තයෙක් කියලා හිතමුකෝ එයාටත් නිකන් ඒ ශිල්පේ කරන්න බෑ එයාත් ඒක එයාටත් කවදාවත් එකපාර හෙඩ් බාස්කම දෙන්නේ නැහැ දෙන්නේ නැහැ එයාත් අතුදව් දීලා බදා මනලා වැලි ඇදලා වතුර ඇදලා ඒක පුරුදු වෙලා එයාත් එහෙම තමයි එහෙනම් මට හිතෙනවා දේශපාලනයටත් ඔන්න ඔය සුදුසුකම් කියන ගාව නම් හොඳයි කියලා නේද ඒකි වා කියන්නේ මේ පොලිටිෂන් කෙනෙකුටද ඔව් හා බලන් ගියාම මොන සුදුසුකමක් මොකක්ක මොන විභාගයක් මොන පුහුණුවක්වත් කිසිම දෙයක් නැතුවනේ නැතුව එන්න පුළුවන් එකම දේ ඒකනේ ආ ඒකත් එච්චර ලොකු තැනකට නේද නෝ කිසිම එක්ස්පීරියන්ස් එකක් සුදුසුකමක් නැතුව සමහරලාට එහෙම නෝ හරිද ඒවිල්ලා සමහරලාට ඒ ශේත්‍රේ පරිණතම සුදුසුකම් තියෙන උපාධි තියෙන ආචාර උපාධි තියෙන ඒගොල්ලන්වත් සමහරලාට පාලනය කරලා උපදෙස් දීලා මෙහෙම කරපන් කියලා කියනවා ඒක සමහර ශේෂ්ත්‍රවල එහෙම දේවල් වෙනවනේ. ඔව්. එතකොට අර ඒ ශිල්පේ දන්න මිනිස්සයා හරියට නිකන් ගේ හදන්න දන්න මේසන් බාස් මහත්තයාට මෙලෝඩියක් දන්නේ නැති අපි ගිහලා මෙහෙම තමයි ගේ ගෙදර බිත්ති බඳින්න ඕනේ කියලා දුන්නා මේසන් බාස් මහත්තයා අපි දිහා බලන් ඉන්නද තියා hina වෙනම ඉස්සක් මොනවා කියන්නද? මම කියන්නද? සද්ද නැතු hina වෙනවා. සද්ද නැතු hina වෙනවා. ඉතින් අර අනේ මහත්තයා බෝන් දෙයක් කරන්නේ උඹෙන් සල්ලි කියලා ඉන්නව ඉස්සක් නේ? දන්නව මේ කඩා වැටෙනවා කියලා. ඔව්. ඒ වගේ තමයි. මට නිකන් හිතුණා මේ ඉරා ඉන්නකොට ඊකටත් මොකක් හරි ක්‍රමවේදයක් ආවනම් මොකක් හරි එක්සෑම් එකක් තියලා ඒකේ ඉකනොමික්ස් ගැන එතකොට නේද ලෝස් ගැන හැම දෙයක් ගැනම තියෙන දෙයක් හොඳට හදාරලා එක්සෑම් එකකට වාඩි වෙලා ක්වොලිෆයිඩ් වෙලා එතෙන්ට නානම් එහෙම වෙන එකක් නැහැ. ඒක පරිපාලන ශාස්ත්‍රයට එන්න උනත් කෙනෙක්ට ලේසියෙන් අපි CS විභාගය කරන්න එපා පරිපාලන විභාගය කරන්න ඕන. කරලා නෙන්නේ ග්‍රාම සේවක මහත්තයෙක් වෙන්නත් ග්‍රාම සේවක විභාගය කරන්න එපා. අනිවාර්යයෙන්. හරි. ඒක മന്ത്രി කෙනෙක් වෙන්න හරි මොනවා එන්න එක්සෑම් එකක් හරි මොකක් හරි තියලා නියම විදිහට ක්වොලිෆිකේෂන්ස් බල්ලා කරලා ආවනම් පොඩි මිටරිය වැඩක් වෙයි කියලා මට හිතුණා මම පොල්ලෙන් ගහුවා කී ඉර මේ කැහැර ගැස්සලා හැරලා ඔලුවට ආපු අයිඩියා එකක් මම කිව්වේ අහහ පොල්ලෙන් කණ්ඩ වෙයිද නැහැ ඊට පස්සේ මම කියන්න ගියා කියලා ඔබ මොකටද ඔවා කියන්න ගියේ කියලා ඒකයි ඔය අදහස ඔයාටනේ ආවේ ඔයාට විතරනේ ආවේ නෝනේ මම උනත් ඔයත් එක්ක ඉන්නම් කියලා කිව්වට පේනවනේ ගෑනුනේ